පෙරවන් සරණයි ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත්වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය මෙය පෞද්ගලිකව පැවැත්වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡාවට ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරින එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයේ සහ විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. මම විශේෂ කරුණු ටිකක් කියන්න කතා කළේ මේ කරුණු ටිකම කියන්නේ දැන් මම මේ පිළිසෙට කියලා කතා කරේ එකයි. ඉස්සලාම චංකි සූත්‍රයේ කාරණාව පැහැදිලි කරන චංකි සූත්‍රයේදී අර ගැඹුරු බව ධර්මයේ ඉස්මතු වෙනකොට දුද්දස දුරනුබෝධ මේ කාරණාවත් එක්ක සිදුවෙන දේ තමයි කියන කෙනාට නැමෙන එක. ඔකයි සිදුවෙන ක්‍රියාවදී. ඒ නැමෙච්ච සනදි තමයි ඒ ධර්මයේ මොකද්ද කියලා හොයන කෙනෙකුට නැමීමේ කෘත්‍යයත් එක්ක යෝනිසෝ මනසිකාර ඉපදීම මාර්ගයේ වැඩපිළිවෙල කියන කාරණාව සිද්ධ වෙන්නේ. එතකොට එතනදී එයාට කලින් දන්න දැනුමක් දන්රපු වචන දන්නේවා දැනුම් දන්නේවා හිතපු දේවල් ඒවා කල්පනා කරන අයිතියක් නැහැ. ඒක අපි මේ ඉගෙන ගන්න තැනදී අර නමා ගන්න කතා කරනවා. ඉගෙන ගන්න තැනදී නමා ගැනීම සඳහා දැන් අපට අර අලුත් දෙයක් වෙනවා අතීතයට වඩා අපි බුදුරණවහන්සේගේ ධර්මයේ හැටියට අපට ඇහෙන කරුණුත් එක තමයි ඒ වචන ටික කියන්නේ සුත්‍රේනේ. ඕකත් එක තමයි අපට මේ නමා ගැනීම සඳහා කටයුත්ත කරන්න වෙලා තියෙන්නේ. මොකද හේතුව එච්චරටම ඒකේ තමයි ලැග ගැනීම තිබිලා තියෙන්නේ. වෙන ආගමක කෙනෙකුට නම් එයාලට වෙන විදිහට කතා ගන්න පුළුවන්. හැබැයි බෞද්ධ කාරණාවත් එක්ක ලැග ගැනීම ඉන්න නිසා ඒකත් එක්ක කතා කරන්න වෙන්නේ සම්පූර්ණයෙන්ම ඒ ධර්මය කියන ලැග ගැනීම සිදුවීමත් එක්ක. නැත්තම් කතා කරන්න අපහසුයි. මොකද හේතුව එච්චරටම ඒක ජීවිතේ කියන්නේ ඒ ධර්මය කියන එක නෙමෙයි දැනුම ජීවිතේ බවට පත් වෙලා තියෙනවා. ඉතින් මාර්ගයකට යමු වෙන තැන කියනකොට සහ කියන්නේ මාර්ගයකට යමු වීම කියනකොට මම ඔබට පැහැදිලි කළා මේ නිරුත්තියක් අපේ භාෂාවෙන් නිරුත්තියක් හැටියට නැමීමේ කෘත්‍යයත් එක්ක සිදුවෙන වැඩපිළිවෙලකුයි විය යුත්තේ. වෙන එකක් නෙමෙයි නැමීමේ කෘත්‍යයත් එක්ක සිදුවෙන වැඩපිළිවෙලක් වෙන්නට ඕනේ. එතකොට සිදුවීම ඊතර වීම නැමීමේ කෘත්‍යයේ ඉන්නේ නැති වුණොත් එහෙම ඔන්න කෙනෙකුට කලින් දන්න දැනුම් එක්ක යනවා. මොකද එහෙනම් අර සම්පූර්ණයෙන්ම සර්වාකාරයෙන්ම තමන්ගේ නිස්සාරත්වය ආවෙ නැති නිසා දැනුමට යනවා. දන්න දැනුම් වලට. එහෙම නැත්තම් කියන කාරණාව එක්ක ලැග් ගැනීමකට යනවා. නැමීම කියන්නේ හරියට උනේ නැත්තම්. ওই ටික සිදුවෙන්න ඉඩ දෙන්නේ නැතුව මම කියන ටික අහගෙන ඉන්න. ඊළඟට තමයි මේක ඇත්තටම මම හිතන්නේ අර හැමෝටම යවලා නැහැ. මම හිතන්නේ සමිට් කළ නැති නිසා නැති කොරෝනා මේ කොරණ කරපු සාකච්ඡාවයි සහ රුවන්වැලි කරපු එකේදී අපි ලස්සනට ඒක අර විශේෂයෙන් කොරණේ කේදර නැමීම කියන එක ඒකම කතා කිරීමක් මම කළා. ඉතින් ඒ වගේ එකක් තමයි මම කියන්නේ ඒක අහපු කෙනෙකුට ඇත්තටම ගොඩක් ඒ කාරණාව එක්ක හිතන දේවල් තියෙනවා. එතකොට මේ දැන් එහෙනම් මම ඔය මේ මෙයාලට ඔයාලට කතා කරන්නේ ඔයාලාගේ තියෙන නැමියාවක් තියෙනවා කියන කාරණාව එක්ක වෙන එකක් එක්ක එහෙම නෙමෙයි. වෙන එකක් එක්ක කතා කරන්න කිව්වොත් එහෙම අපට අරකට ගැලපෙන්නේ නැහැ නේ සවනස් අරකට ගැලපෙන්නේ. දැන් මේ මොකද්ද මේ තියෙන්නේ? තමන්ගේ පැත්ත වැරදි කියලා හම් වෙන එකද නැත්නම් තමන්ගේ පැත්ත අර දැනුමත් එක්ක ගලපන්නේ නැනේකද? නැමිලානේ. නැමිලානම් ගලපීම අදාළ වෙන්නේ නැහැ. නැමිලා නම් ගැලපීම අදාළ වෙන්නේ නැහැ. අරකට ගැලපෙන්නේ නැහැ. අරකට ගැලපෙන්නේ නැහැ. අරකට ගැලපෙන්නේ නැහැ. නැත්නම් මේකට ගැලපෙනවනි කියලා ආයෙ හපව් අපේ පැත්ත එකක් හම්බ වෙන. ඒ දෙකම වෙන්න බෑ. අරකට ගැලපෙන්නේ නැහැ නේ කියන එකත් වෙන්න. මේකට ගැලපෙනවනි කියන එකත් වෙන්න බෑ. දෙකම සිදු නොවී ඊතර වීමයි ප්‍රායෝගිකව සිදු වෙන්න ඕනේ නැත්තේ. ඒ නිසා හොඳට ඒ කාරණාව හිතන්න. මම දැන් මේ කතා කරන්න හදන්නේ දැනුම කතාවක් නෙමෙයි. ගලපන කතාවකුත් නෙමෙයි. ඒ දෙකම කතා කරන්න නැතුව ප්‍රායෝගිකව අර්ථය ඉස්මතු වෙමින් අයි බුදුරණවහන්සේ ධර්මයේ කතාවක් නැහැ. හොඳට තේරුම් ගන්න. බුදුරණවහන්සේ ධර්ම කතාවක් කියලා ගන්න එපා. සත්‍යවාදී නම් ඔබ බුදුරණවහන්සේ කියලා අපි නිකන් ලේබල් එකක් නේ දාන්නේ සිද්ධාර්ථ ගෞතම ශ්‍රමණ ගෞතමයන් වහන්සේට. ආ බුදුරණවහන්සේ කතාව එපා. සත්‍යවාදී නම් ඔබ මං කියන කාරණාව ගැඹුරුයි නම් මගේ වචනෙට නැමිලා මෙන්න මේ ටික අහගන්න.
සත්‍යවාදී නම් සත්‍යවාදී නම් කියලාම කිව්වේ ඇයි මෙච්චර කාලයක් කතා කරපු කරුණු තුලදී මම පැහැදිලි කරන්න යදුනා යප්පුඩා පරියායන් වැරදි තියෙනවා අයින් කරලා ඒ කියන්නේ මේ බුදුරණවහන්සේ ධර්මයේ හැටියට අපිට අහපු සුතේ වැරදි තියෙනවා අයින් කළා අපි අපේ ජීවිතේ සම්පූර්ණ නිස්සාරත්වයට වෙන විදිහට මම ගොඩාක් දේවල් කතා කර දැන් අද කලාවස් සුතේක තව ගොඩාක් තීව්‍ර වෙනවා ඉතින් ඒකට උපකාර වෙන විදිහට තමයි මම මේ කාරණාව මේ කතා කරන්න හිතුනේ එතකොට දැන් ඔබ කිසි දෙයක් දන්නේ නැහැ ඔබ දන්න ඔක්කොම වැරදි ඔබ ඔබගේ ජීවත් වෙන විදිහ සම්පූර්ණයෙන් වැරදි හිතන විදිහ සම්පූර්ණයෙන් වැරදි රැක ගන්න විදිහ සම්පූර්ණයෙන් වැරදි කිසිම විදිහක් හරි නැහැ කියලා හරි හිතන එකත් ලැග ගැනීමක් එකත් වැරදි ඒ කියන්නේ සම්පූර්ණයෙන් අන්න ඒ එකත් එක්ක තමයි ඒක අර මම කියපු කරුණත් එක්ක අන්න ගැඹුරුයි කියන නිර්වචනයක සිදු වුනේ දැන් මම බුදුරණවහන්සේ ධර්මයේ නෙමෙයි කියන්නේ ඒ කියන්නේ මම ඒක ගන්න එපා මම සත්‍ය කියන්නේ සත්‍ය කියන්නේ සත්‍ය මං කතා කරන්නේ බුදුරණහි ධර්මයේ කියලා ගන්න එපා මොකද ඒක අපිට ගන්න බැහැනේ ශ්‍රමණ ගෞතමයන් දේශනා කරපු සුත්‍රේනේ මම සත්‍ය කතා කරන්නේ සත්‍ය සකානිරුත්යෙන් ඉදිරිපත් කරන්න හදන්නේ එතකොට ඔන්න ඔය කාරණාව එක අවදානේ දැනුම එක ගලපලා වැරදි කියන්න හෝ ගලපලා හරි කියන්න හෝ දෙකටම යන්නේ නැතුව මං කියන දේ අහගෙන ඉන්න සම්පූර්ණ යොමු වෙලා ඉන්න නැමිලා යොමු වෙලා කන් යොමාගෙන මේක එකම ඉන්න වෙන කිසි විදියකින් හිතන්න ඉඩ දෙන්නම එපා මං කියන විදිහට විතරක් හිතන්න මං කියන විදිහට විතරක් අහන්න මං කියන විදිහට විතරක් ප්‍රශ්නෙට උත්තර දෙන්න ඒ විදිහට මේක අහගෙන ඉන්න මම ඔන්න ඔය මූලාරම්භයක් දුන්නා මේ ටික කියන්න කලින් එතකොට මෙතනදී මම ප්‍රශ්න අහනකොට එක්කෙනෙක් හරි කවුරු ගැන හිතන්න එපා අරයා කියයි මෙයා කියයි කවුරු ගැන හිතන්න එපා මම අහන ප්‍රශ්නේ සාවධානව අහගෙන ඉඳලා ඔබ තව කෙනෙක් ගැන හැඟීමක් ගියොත් මං කියන එක ඇහෙන්නේ නැහැ. ඔබට මං කියන එක වැරදි හරි කියලා ගියොත් මං කියන එක ඇහෙන්නේ නැහැ. කිසි දෙයක් නැතුව අඩුම තරමේ ඔබ ඔක්කොම මයික් එක ඔන් කරගන්න. මයික් එක ඔන් කරගන්න කියන කාරණාව එක ගියත් මං කියන එක ඇහෙන්නේ නැහැ. මයික් එක ඔන් කරගෙන මං අහන ප්‍රශ්නෙට ඔක්කොමලා හරි දන්න කෙනෙක්ට උත්තර දෙන්න. ඊළඟ මං ආය කතා කරන ගත්තට පස්සේ ආය උත්තර දෙන්න එපා. ඒ කියන්නේ කෙටි උත්තර ලොකු උත්තර නෙමෙයි. ඔව් නෑ. එහෙමයි. එලා නැත්තම් එහෙම නෙමෙයි කියන මෙන්න මේ වගේ කෙටි උත්තරයක් දෙන්න මම එක්කෙනෙක් උත්තර දුන්නා මම ඉතින් එයා කතා කරනවා මේ ඒ නිසා අරයා දෙයි මෙයා දෙයි මේ කිසිම දෙයක් හිතන්නේ නැතුව මම කියන දේ විතර අහගෙන ඉන්න දැන් මම කියන්නේ සත්‍යවාදී කෙනෙකුට සකාය නිරුත්තියෙන් සත්‍යයක් කතා කරන්නේ බුදුරණවහන්සේ ධර්මයේ කියලා ගන්න එපා මොකද ඒක ඊතර වීමන්නේ අපිට ගන්න බෑනේ බුදුරණවහන්සේ ධර්මයේ කියලා ගන්න බෑනේ මොකද ඒක ඊතර වීමක් දැන් අපිට සුතේනේ ගන්න තියෙන්නේ ධර්මයේ කියලා ගන්න බෑ ඒක ඊතර වීමක් එතකොට එහෙනම් ඊතර වීමක් වුණා නම් අය අරන් බල ගලපන්න විදිහක් නැහැ නේ මොකකටවත් අපි එහෙනම් අරන් ගලපනවා කියන්නේ ඊතර වීමක් කියන ධර්මය හම්බෙලා නැහැ කියන එකමනේ ඒ නිසා හොඳට ඒක තේරුම් අරගෙන මම කියන ටික අහගෙන ඉන්න මම මේ ටික කියන්නේ මම මුලින් පැහැදිලි කරා වගේ මෙච්චර කාලයක් මම කතා කරපු කරුණුත් එක්ක මෙච්චර කාලයක් මම කතා කරලා යෙදීම දැන් තියාගන්න මම ප්‍රශ්නේ අහනකොට මෙච්චර කාලයක් කතා කරපු කරුණු යෙදීම දැන් තියාගන්න හිතන්න කිව්වා මම කල්පනා කරන්න කිව්වා. එතකොට ඒ කරුණු එක මම අහන ප්‍රශ්නෙට විතරක් සීමා වෙන්නේ. අන්න ඒක තමයි මම නමා ගත්තා කියන්නේ. දැන් ඔන්න මම ප්‍රශ්න ගොඩාක් අහනවා. යහන එකත් එක්ක මට උත්තර දෙන්න. වෙන කිසි දෙයකට ආයි වැරදි විදියටද හරි විදියටද කලින් දන්නවත් ඒවා එකකටවත් යොමු වෙන්න දෙන්න එපා. ඒවා එකකට හරි යොමු වෙන්න හිතන්න ගියොත් එහෙම ඒ මොනවට හරි හිතන්න ගියොත් එහෙම අනිවාර්යයෙන්ම මේ කියන එකට අවධානය යොමු කරන්න බෑ. නිස්සද්දව අහගෙන මං කියන්නේ මේ 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 කියන එක විතරක් අවධානයෙන් අහගෙන ඉන්න මොනවත් හිතන්න එපා. ඔන්න දැන් මං අහනවා. මං පෙන්නවා කියන්නේ රූපය පිළිබඳ අර්ථකථන මම ගොඩක් ඉස්මතු කරලා පෙන්නවා රූපය කියන කාරණාව. එතකොට රූපය කියන කාරණාවේදී ස්වરૂපය නැත්තම් ස්වરૂපය කියලා එකක් මම පැහැදිලි කරන්නට යෙදුණා රූපය කියන එකට ස්වરૂපය කියලා මම පැහැදිලි කරන්නට යෙදුණා මේ එතකොට ඒ රූපය කියන කාරණාවේ ස්වરૂපය කියන්නේ ස්වરૂපය කියන එකක් මම ඔන්න පැහැදිලි කරලා පෙන්නනවා කියන්නේ මේ ජීවිතය කියන්නේ ස්වરૂපයක් ජීවිතය කියන කාරණාවේ ස්වરૂපයක් දැන් මම ඒ ටික ඔක්කොම පැහැදිලි කර කර මම ඔබට මේ රූපය කියන එක නැත්නම් මේ ස්වરૂපය කියන එක ගැන හිතන්න කිව්වා ස්වરૂපය කියන එක
දැන් ඔන්න ඔබ ඒ ස්වરૂපය කියන කාරණාව එක්ක මම කියෝ විදිහට යම් හරි හිතන්න පෙළඹීමක් යෙදිච්ච කාරණාව එක්ක දැන් හිතන්න ස්වરૂපය කියන කාරණාව එක්ක ස්වરૂපය වචන අර්ථය නෙමෙයි වචනේ අර්ථාන්විත බව මම මේකදී අහන ඔබගෙන් මෙන්න මේ කාරණාවක් ස්වરૂපය කියන කාරණාව ස්වરૂපය කියන කාරණාව යෙදීම සිදු වෙනවද යෙදීම සිදු නොවනවද මගේ වචන ටික විතරක් අහගෙන ඉඳලා මට උත්තරයක් දෙන්න ස්වરૂපය කියන කාරණාව යෙදීම සිදු වෙනවද යෙදීම සිදු නොවනවද මෙන්න මේකට උත්තරයක් දෙන්න ස්වરૂපය කියන කාරණාව යෙදීම සිදු වෙනවද යෙදීම සිදු නොවනවද යෙදීම සිදු වෙනවා ආයේ හොඳට අහන්න මං කියපු කාරණාව දැන් ස්වરૂපයක් කියන එක වචනේ නෙමෙයි මම ඔබට කිව්වා රූප ගැන හොයන්න කියලා හොයනකොට ස්වરૂපය කියන නිර්වචනය ස්වરૂපය කියන නිර්වචනය මෙන්න මේ කාරණාව ආයේ හිතන්න එපා වැරදි දේවල්ද හරි දේවල්ද ලැබෙන දේවල්ද නොලැබෙන දේවල්ද කිසි දෙයක් නෑ මං ස්වરૂපය කියන එක විතරයි කතා කරේ ස්වરૂපය කියන කාරණාව දැන් මම ඔබට කිව්වා යෙදීම සිදු වෙනවද යෙදීම සිදු නොවනවද දැන් ධම්මික කනෝනේ කෝ යෙදීම සිදු වෙනවා කියලා මං ධම්මික කනෝ නැන් එහෙනම් යෙදීම සිදු වීම මොකක්ද කියලා අහනවා එහෙමයි සර් මොකක්ද යෙදීම සිදු වෙනවා කියන එකේ උත්තරයක් දුන්නා එන විස්තර කළ දෙන්න පුළුවන් ඉන්න ඕන විස්තර කළ දෙන්න බෑ ඉතින් එහෙනම් යෙදීම සිදු වෙනවා කියන්න බෑ එහෙම ආය අහන්න ප්‍රශ්නේ ආය ප්‍රශ්නේ අහගෙන අනිත් අය කතා කරන්න ස්වરૂපය කියන කාරණා මොකද වචන දෙකම එක හිතන්න කියන ස්වરૂපය කියන කාරණාව ස්වરૂපය තන් රූපය යෙදීම සිදු වෙනවද මේ ඔක්කොම වචන අපේ ජීවිතේ අපේ සක්‍රීය නිරුත්තියෙන් අර්ථාන්විත යෙදීම සිදු වෙනවද යෙදීම සිදු නොවනවද කියලා මම අහන්න යෙදීම සිදු වෙන්නේ නැහැ ඔන්න ඊළඟට මම අහනවා යමක් යෙදීම සිදුවන්නේ නැත්නම් පිහිටීම සිදු වෙනවද පිහිටීම සිදුවන්නේ නැද්ද එහෙම කියන්නේ බෑ සාමස් පිහිටීමක් සිදු වෙන්නේ නැහැ හරි යෙදීම සිදු වෙන්නේ නැත්නම් පිහිටීමක් සිදු වෙන්නේ නැත්නම් ඔන්න මම අහනවා යෙදීම සිදු වෙන්නේ නැත්නම් යමක් යෙදීම සිදු වෙන්නේ නැත්නම් පිහිටීමක් සිදු වෙන්නේ නැත්නම් ඒ වගේම ඒ කියපු කාරණාව වෙනස් වෙනවා නම් ඒ කියපු කාරණාව එක මම මගේ මගේ කියලා අල්ලා ගන්න එක සුදුසුද සුදුසු නෑනේ ඊළඟට මම අහනවා විඳීම ගැන මම කියලා දුන්නා විඳීම පිළිබඳව මම ගොඩාක් කරුණු පැහැදිලි කළ දුන්නා විඳීම කියන්නේ මොකක්ද දැන් විඳීම කියන එකට කීප කරුණු වලට යන්න එපා විඳීම කියන කාරණාවට මම විඳීම කියන එක ඉස්මතු කරලා පෙන්නනවා විඳීම විඳීම යෙදීම සිදු වෙනවද යෙදීම සිදු වෙන්නේ නැද්ද විඳීම යෙදීම සිදු වෙනවද යෙදීම සිදු වෙන්නේ නැද්ද යෙදීම සිදුවෙන්නේ නැත්නම් යමක් යෙදීම සිදුවෙන්නේ නැත්නම් පිහිටීම සිදුවෙනවද පිහිටීම සිදුවෙන්නේ නැද්ද සිදුවෙන්නේ නැහැ සම් යමක් යෙදීම සිදුවෙන්නේ නැත්නම් යමක් පිහිටීම සිදුවෙන්නේ නැත්නම් ඒ කියපු එක වෙනස් වෙනවා නම් ඒ කියපු කාරණාව එක මම කියලා හෝ මගේ කියලා හරි මම මගේ කියලා අල්ලා ගැනීමක් හරි ගන්න එක හරිද නෑ සම්මත ඔන්න ඊළඟට ඔන්න මම ආය අහනවා මම දැන් හඳුනා ගැනීම ගැන ගොඩාක් කිව්වා කිසි විදියක යන්න එපා බාහිරට අල්ලා ගන්න පැත්ත යන්න එපා මම කියන එක විතරක් අහන්න හඳුනා ගැනීම ගැන මම ඇහුවා හඳුනා ගැනීම ගැන මම පැහැදිලි කරා හඳුනා ගැනීම කියලා අපි ගන්න එක කාරණාව අපි කරලා විදිහට ගන්න හැටි ඉස්මතු කරා හැබැයි ඒ ඉස්මතු කරාට යමක් නිර්වචනයක් ආවේ නැහැ
ඔන හඳුනා ගැනීම කියන දේ සිද්ධියක් ජීවිතේ මං අහනවා හඳුනා ගැනීම කියන එක යෙදීම සිදු වෙනවද යෙදීම සිදු වෙන්නේ නැද්ද හඳුනා ගැනීම යෙදීම සිදු වෙනවද යෙදීම සිදු වෙන්නේ නැද්ද සිදු වෙන්නේ නැහැ අනිත්‍යයට උත්තර දෙන්න හොඳට හිතලා හඳුනා ගැනීම හරි හඳුනා ගැනීම යෙදීම සිදු වෙන්නේ නැහැ කිව්වා යෙදීම සිදු වෙන්නේ නැත්නම් යමක් පිහිටීම සිදු වෙනවද පිහිටීම සිදු වෙන්නේ නැද්ද පිහිටීම සිදු වෙන්නේ නැහැ යමක් යෙදීම සිදු වෙන්නේ නැත්නම් යමක් පිහිටීම සිදු වෙන්නේ නැත්නම් වෙනස් වෙනවා කියන නිර්වචනයක් තියෙනවා නම් ඒ කියන කාරණාව එක මම කියලා හරි මගේ කියලා හරි මගේ කියලා අල්ල ගැනීමක් හරි ගන්න එක හරිද සකස් වීම කියන කාරණාව සංඛාර කියලා සකස් වීම කියන සිද්ධිය මම කතා කරා සකස් වීම කියන එක එතකොට මම කතා කරපුවාම කියන්නේ සකස් වීම කියලා මම සකස් වීම පිළිබඳව වැරදි විදිහට ගත්තේ ඔක්කොම අතහරින විදිහට මම කතා කරා ඒ වගේ ඒ කියන්නේ අපි සකස් වෙන දේවල් ගන්නවා ඉතින් ඒත් එක්කම මේ සකස් වීම කියන ඒ චින්තනයත් එක්ක අහන්නේ සකස් වීම කියලා ඒ කාරණාව සකස් වීම යෙදීම සිදු වෙනවද යෙදීම සිදු වෙන්නේ නැද්ද සකස් වීම යෙදීම සිදු වෙනවද යෙදීම සිදු වෙන්නේ නැද්ද යමක් යෙදීම සිදු වෙන්නේ නැත්නම් පිහිටීම සිදු වෙනවද පිහිටීම සිදු වෙන්නේ නැද්ද යමක් යෙදීම සිදු වෙන්නේ නැත්නම් පිහිටීම සිදු වෙන්නේ නැත්නම් ඒ කාරණාව එක්කම වෙනස් වෙනවා කියන කාරණාව අර්ථ වෙනවා නම් ඒ කරුණ මම කියලා හරි මගේ කියලා හරි නැත්නම් මගේ අල්ලා ගැනීමක් හැටියට ගන්න එක හරි වෙයි. එතකොට මම දැන ගැනීම ගැන කිව්වා දැන ගැනීමක් ගැන ඔය විවිධාකාරයේ දැන ගැනීම මම කතා කරා. දැන ගැනීම කියන එක දැනගන්න දෙය නෙමෙයි දැන ගැනීම. දැන් මගේ දැන ගැනීම ගැන අහන්නේ දැන ගැනීම යෙදීම සිදු වෙනවද යෙදීම සිදු වෙන්නේ නැද්ද දැන ගැනීම යෙදීම සිදු වෙනවද යෙදීම සිදු වෙන්නේ නැද්ද යෙදීම සිදු වෙන්නේ නැහැ සනස් යමක් යෙදීම සිදු වෙන්නේ නැත්තම් පිහිටීම සිදු වෙනවද පිහිටීම සිදු වෙන්නේ නැද්ද යමක් යෙදීම සිදු වෙන්නේ නැත්නම් පිහිටීම සිදු වෙන්නේ නැත්නම් අන්නේ සිද්ධිය එකයි කාරණාව ඒ එකම වෙනස් වීම කතාවේ දෙන්නේ ඒ කාරණාව මම කියලා හරි මගේ කියලා හරි මගේ කියලා අල්ලා ගැනීම හරි හරිද ඔය විදිහට අතීත වූ අනාගත වූ වර්තමාන වූ සියුම් හරි හීන හරි ප්‍රණීත හරි දුර හරි ළඟ හරි ගොරෝසු හරි ආධ්‍යාත්මික හරි බාහිර හරි යම් වූ රූපයක් යම් වූ ස්වરૂපයක් ඔය විදිහට තන් නේතම් ඒ කියන්නේ මම නොවේයි කියලා මගේ නොවේයි කියලා මගේ අල්ලා ගැනීමක් නැහැ කියලා ඔය විදිහට දකින්නකොට ඔය විදිහට විඳීම දකින්නකොට ඔය විදිහට හඳුනා ගැනීම දකින්නකොට ඔය විදිහට සකස් වීම දකින්නකොට ඔය විදිහට දැන ගැනීම දකින්නකොට ඒ දැන ගැනීම එක්ක ඒ ඒ ඒ දැකීමත් එක්ක මොකද වෙන්නේ ඔය දැකීමත් එක්ක läග ගැනීම නොවෙනවා ඔය දැකීමත් එක්ක läග ගැනීම නොවෙනවා läග ගැනීම නොලැග ගන්නව නෙමෙයි නොලැග ගන්නව නෙමෙයි läග ගැනීම නොවෙනවා läග ගැනීම නොවෙනකොට ඇලීම නොවෙනවා ඇලීම නොවෙනකොට විමුක්ත වෙනවා ඒ විමුක්තිය
ලැග ගැනීම නැති ස්වභාවය. ලැග ගැනීම නැති ස්වභාවය. ලැගගෙන නැති ස්වභාවය මිසක් ලැග නොගැනීම නොවීම නොවේ. ලැග නොගැනීම නොවීම නොවේ. ලැග ගන්න නැති ස්වභාවය. ඒ විදිහට විමුක්ත නොවුනොත් ලැග ගැනීම සිදු වෙනවා. ලැග ගැනීම සිදු වෙන ස්වභාවය. ඒක ලැග ගැනීම සිදු වෙන ස්වභාවය. යමෙක් ඔය විදිහට ලැග ගැනීම සිදු වෙන විදිහට නොවීමේ හික්මීම එදෙනවා නම් විමුක්ත වීමෙන් ලැග ගැනීම නොලැග ගැනීමේ ස්වභාවය අන්න එතකින්ම දුකෙන් නිදහස්. මං කියපු විදිහට අහගෙන හිටියද? ඊයේ කතා කරපු කාරණාත් එක්ක ඊළඟට මං හිතන්නේ අරකෙදිත් මම ගොඩාක් පැහැදිලි කරා. මං අපේ නිරුත්තියක් දුන්නේ. නිරුත්තියකින් මම සත්‍යවාදී කෙනාට කතා කරේ. ධර්මයේ නෙමෙයි. හොඳට තේරුම් ධර්මයේ කියන්නේ ධර්මයේ නෙමෙයි කියන්නේ අර සෘතයේ නෙමෙයි කතා කරේ. ගැළපෙලා නෙමෙයි කතා කරේ. ධර්මයේ නම් ඊතරවීම. ඊතරවීම ප්‍රායෝගික සිදුවීම. හැබැයි උතනදී තව කාරණාවක් තමයි ගැළපිල්ල ගියාම විචිකිච්ඡාව ඉස්මතු වීම ගැළපිල්ලත් එක්ක යනකොට හැබැයි විචිකිච්ඡාව ඉස්මතු වීම කියන ඒ ඒකත් එක්ක තමයි යෝනිසමනසිකාර ඉපදීම සිදු වෙන්නේ. ඒක තමයි මාර්ග කෘත්‍ය යෝනිස විචිකිච්ඡා සංයෝජනීය පජානති වෙනවා. ඒක තමයි මාර්ග කෘත්‍ය වෙන්නේ. ඒකත් මම හිතන්නේ අනිද්දා හිට උදාන පාළියේදී හම්බ වෙනවා ඒ කාරණාව. එහෙම නොවුනොත් එහෙම අර ගැළපිල්ල එක්ක ඉන්නවා. එතකොට ප්‍රතික්ෂේප කිරීලා තියෙන්නේ. එතකොට ගැඹුරු කියන පැත්තට නැමීම වෙන්නේ නැහැ. නැමීම නොවි එක විදිහක් තමයි යෝක ඔය කැළපීම කියන එක ගලපන්න. එතකොට අපි වචන ටිකකට අර්ථයකට ගලපන්න බෑ. අර්ථයකට ගලපන්න විදිහක් නැහැ ඊතර වීමේ කෘත්‍යයන් නිසා. ඊළඟට එහෙම නැති වුණොත් එහෙම මේ කියපු කාරණාව ඔස්සේ කියපු දේවල් ඔස්සේ ඒක ලැබීමක් බවට පත් වෙනවා. ඒක ලැබීමක් බවට පත් වෙනවා. ඒක යෙදීමක් බවට පත් වෙනවා. මොකද්ද? විදීන් හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම කියන මේ කරුණු නොයදීම බව ලැබීමක් වෙනවා. නොයදීම බව ලැබීමක් වුණොත් අන්න නොචස්සං කියන්නේ යන්නේ ඒක. ඒ වෙන්නේ නැමීම සිදු නොවි ලැබීමක් හැටියට අර මම කත්‍රෝත්ත වෙලා එදෙන ප්‍රායෝගිකත්වයේ. එතකොට ඒක ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දෘෂ්ටිය. එහෙම නොවුනොත් තමයි ඊතර වීම කෘත්‍ය වෙන්නේ. එහෙනම් ඒක ගොඩාක් සියුම්. අපි බලන්නට ඕනේ අපට ලැබීමේ කෘත්‍යයක් හැටියටද නොයදීම කියලා හම්බ වුනේ. එහෙනම් ඒක බාහිර ශාවකාන දිට්ඨියන භව නිරෝධෝ කැමැති භව භවේ පටික්කුලිතා. ඒක බුදුරණවහන්සේ ධර්මයේ නෙමෙයි. එහෙනම් මෙහෙම තේරෙනව නේද? ධර්මයේ ප්‍රධානම කාරණාව කල්‍යාණ මිත්‍ර නැමීම කියන එක. ඒක නැතුනොත් එහෙම මේ ධර්ම මාර්ගයේ පොඩ්ඩක්වත් නෑ. ඔය ටික කියන තමයි මම කතා කරේ. මොකක් හරි අහගන්න තියෙනවා නම් කතා කරන්න විනාඩි 5ක් 10ක් වගේම දෙන්න. ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ මුලින්ම අහපු වෙලාවේ මම කිව්වනේ යෙදීමක් තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ. දැන් එතකොට ඒ ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නයත් එක්ක යෙදීම කියලා ගන්න කාරණාව ස්වාමිනාංශ මට එතන පැහැදිලි නෑ ඇත්තටම. මට ඒ කියන්නේ ඊට පස්සේ ආව ප්‍රශ්න වලට මට අනිත් කාටි කියන ප්‍රශ්න වලට උත්තර අරගෙන කියන්න බෑනේ ස්වාමිනාංශ. ඒතකොට මම බොරුවක් නේ කරන්නේ. එතකොට ස්වාමිනාංශ එතන යෙදීම ගැන ස්වාමිනාංශ ඒ විදිහට මේ අහුවා මට විග්‍රහයක් දෙන්න බෑ. ඒක ඇත්ත. ඒතර ස්වාමිනාංශ එතන යෙදීම කියන මං අහුවේ යෙදීම කියන කාරණාවක් අපිට කියන්නේ යෙදීමක් කියලා කියන්නේ කතා කරන්න පුළුවන් කියන එකනේ. යෙදීම කතා කරන්න පුළුවන්. යෙදීමේ ක්‍රියාකාරීත්වය කියන්නේ අපි භාෂාවත් එක්කනේ කතා කරන්නේ. මම යෙදීමේ ක්‍රියාකාරීත්වය ගැන අහුවේ නැහෙනේ. මම යෙදීමේ ක්‍රියාකාරීත්වය ගැන අහුවේ නැහැ. මම යෙදීම කියන කාරණාව අහුවේ. යෙදීමේ ක්‍රියාකාරීත්වය ගැන අහුවොත් එතනදී කතා කරන්න වෙන්නේ තව කාරණා ටිකක්. ඒ තමයි ඇහැ, නැත්නම් අපි ගත්තොත් කන, ස්වරූපය, මේ ශබ්දය, ඊළඟට දැන ගැනීම කියන මෙන්න මේ සංගතිය. ඒක ඒ සංගතිය කියන එක ඒක කතා කරන්නේ. ඉතින් එහා යන්න බෑ අපිට.
අපි එතෙන්ද විතරයි මොකද අපි දැන් යෙදීම කියනකොට අන්න යෙදීමේ කියන කාරණාව අපි වෙන විදිහක හොයන්න යන්න බෑ අපට අපි දන්න එකත් එක්ක කතා කරන්නේ මම දන්න තැනයි දැන් අපි අර අනේක මම හැවිලිම කියන්නේ අර දැනුම් ගලපන්න හොඳ නෑ කියලා කියන අරකට මේකට ඒ කියන්නේ කලින් ඉගෙන ගත්ත එකට මේකට ගලපන්න බෑ එතකොට දැන් යෙදීමක් කියන දැන් සිද්ධිය යෙදීම දැන් අපි ගත්තොත් ඕනෑම අවස්ථාවක අපි කාරණාවක් එක ඉන්නවනේ අන්න එතකොට ඒ කාරණාව යෙදීම දැන් එතකොට යෙදීම කියනකොට අපට ඒක ඉස්මතු කරන්න පුළුවන් දැන් අපි තෝ අනේ රාගිය මෙතන මේ මෙතන දැන් කතා කරන්නේ මේ යෙදීමේ ඉක්ම වීමට නෙමෙයි ඈ මම කතා කරේ විඳීමේ ඉක්ම වීමට මිසක් යෙදීමේ ඉක්ම වීමට නෙමෙයි ඒක මතක තියාගන්න ඕනේ එතකොට දැන් ඉක්ම වෙලා නැහැ නේකකින් වත් නැති නිසානේ විඳීමේ ඉක්ම වෙන්න කතා කරන්නේ යෙදීමෙන් ඉක්ම වෙන්න නෙමෙයි විඳීමෙන් ඉක්ම වෙන්න ඉක්ම වෙලා නැති නිසා එතකොට එතෙන් දහපව යෙදීම කියන එක දැන් ඉක්ම වෙන විදිහට කල්පනා කරන්න ඉතින් ඒක අයිති නෑ නේ අපට මොකද අපි විඳීමත් එක්ක ඉන්නවනේ අපට යෙදීමේ ඉක්ම වෙන විදිහ කතන්දරවකුත් නැහැ අපි ඉන්නේ ලෝකේ අන්න අපේ භාෂා අපේ විවහාරියත් එක්ක අපි මේ යෙදීමේ කාරණා. එතකොට යෙදීම කියන දේ අපට රාගේ. අන්න හරි මේ රාගේ නේ. හරි. ඇත්ත. ඒ ඕක හොයන්න බෑ අපට. එතනින් මම එවහන්න නැහැ. රාගේ කියලා අපිට දැන් අත්විඳින්න පුළුවන්. මෙන්න මේකයි රාගේ කියලා. එතකොට ඒක හරි එච්චරයි. එතකොට අනිත් වගේ මම අහනවා දැන් මම විඳීම ගැන මම එහෙම රාගේ ගැන අහන විදිහට නෙමෙයි. දැන් රාගේ ගැන අහනකොට අන්න අපට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපට මේක කියලා දෙන්න පුළුවන්. මොකද මේකේ මම ඒ යෙදීමෙන් හෝ රාගයෙන් හෝ ඊතර වෙන විදිහක් නෙමෙයි කතා කරන්නේ. දැන් මම මෙහෙම අහන්නම්කෝ දැන් උතන දැන් අපිටම එතන කවගේ හරි අපිටම දුකක් ආවා ප්‍රීතියක් ආවා එහෙමනේ එදිරිලා තියෙන මේ ධර්මයේ නෙමෙයි අහන්නේ මම දහං අහනවා මේ ධර්මයේ නෙමෙයි කියන්නේ මේ මම ගැඹුරින් කතා කරන්නේ දැන් අත්විඳින එකත් එක්ක මම අහන්නේ ගැඹුරින් කතා කරන්නේ කියන්නේ අපි දැන් විඳින කාරණාව එක දැන් මම අහනවා දැන් ධර්ම කතා ප්‍රීතියක් ඇති වුණා නේ ඒක යෙදුණා නේ කියලා මම අහනවා ඔව්නේ ඔව් නැද්ද දැන් අපිට කියන්නේ අපි මේ ඈතර වෙන්න ඕන කියලා මයින්ඩ් එකක් දාගත්තොත් හරි අමාරුයි අපි අලුත් කිසිදෙයක් දාගන්න බෑ. ඒ කියන්නේ ඒ ටික විතරයි. එතකොට දැන් ප්‍රීතියක් ආවද කියලා හෙව්වොත් දැන් භුක්ති විඳින්නේ නැද්ද කවුරු? හරි ප්‍රීතියක් ආවා. හරි ඒක එදෙනවා. එදීම සිදු වෙනවා. හැබැයි දැන් මං ඇහුවේ ඒක නෙමෙයි. විඳීම කියන කාරණා මං සර්ව සම්පූර්ණයෙන්ම විඳීම විතරයි මං පැහැදිලි කරේ. විඳීම ගැන නැත්නම් හඳුනා ගැනීම ගැන ඒව ගැන විතරයි මං පැහැදිලි කරේ. මම කියපුවා මෙසේ එක්ක දැන් ඒක ගැන හිතන්න කියලා. අනිත් ඒවා ගැන මම එහෙම කිව්වේ නැහැ. ඒකත් එක මං ඇහුවේ ඒ කියප කාරණාව එක එදීම සිදු වෙනවද? එදීම සිදු නොවෙනවද කියලා. එදීම සිදු වෙනවද? එදීම සිදු නොවනවද කියලා මං හිතන්නේ ඒකත් එක්ක. දැන් අපි ඒකත් අල්ලන්න ගියොත් වැරදි. ඒක ගැන නෙමෙයි මං අර විදීම හඳුනා ගැනීම ගැන නෙහන්නේ. ඒතර එහෙනම් අපිට ප්‍රශ්න කර කර අහගෙන යන්න බෑ කතා කරන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා තමයි එදීම සිදු වෙනවද නැද්ද කියලා ඒ ප්‍රශ්නේ ඇහුවේ. පැහැදිලි නෝ සම්මස. හැම වෙලේම මතක තියාගන්න ඕනේ මං අර මං කියන්නේ පුන පුනාම ඔය පැහැදිලි කරන්නේ එකයි එතෙන්ද එකරුණු කියන දෙයට විතරයි ආයි පොඩි හෝ හිතින් හිතවිල්ලකට යන්න බෑ එකරුණු කියන දෙයට විතරයි පොඩි හරි හිතවිල්ලකට ගියොත් එහෙම මොකද වෙන්නේ ඒකාන්තගත බහැග ඒකාන්තගතව මොකද ඕචසෝට ධම්මං සුණාති කියලා කියන්නේ මේ සාදුක මානසිකත මෙන්න මේ කරුණු නෑ අපේ හිතුවෙත් එක්ක ගන්න චිත්ත ඒකාග්‍රතාවය දෙන්නේ නෑ එතකොට මොකද වෙන්නේ? එතකොට අපිට අර වෙන ඒ කියන්නේ වෙන මොනවා හරි හිතන්න අපට ඉඩක් නැහැ. හිතලා වැරදි කියලා යම් කරුණු අයින් කරගත්තා නම් ඒ එතන ඉඳලා එතන ප්‍රශ්නේ තියෙන්නේ. විදීම එක්ක අපි හඳුනා ගැනීම දැන ගැනීම එක ප්‍රශ්නයක් එක්ක හිටියා නම් ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි ස්වභාවය. එතන විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. එතන දැන් නිරුත්තර වෙලා තියෙන්නේ. එතනින් එහා අපට හිතන්න දෙයක් නැහැ. අපි මේ අහන ප්‍රශ්නෙත් එක්ක ඒකේ ඒක කොහොමද වෙන්නේ කියලා අහන ප්‍රශ්නේ කියන්න යන විදිය හිතුවත් එහෙම පැටලෙනවා. ඒක හිතන්න ඉඩක් නැහැ නේද? නිරුත්තරයිනේ. දැන් ඒ කියන එක අහගෙන ඉන්න එක විතරයි තියෙන්නේ. ඒක එක්කයි අර දැන් සිදුවන කෘත්‍යයත් එක්ක උත්තරේ දීගෙන යන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඔන්න ඔය සිහිය, වීරිය, සිහිය තියෙන්න ඕනේ, වීරිය තියෙන්න ඕනේ, ඒකාන්තගත යොමුම තියෙන්න ඕනේ. නුවණ තියෙන්න ඕනේ ඔය හැම එකක් එක්කම තමයි ඒ ප්‍රතිපදාව ඒ දෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ අපි චකබලස් ඇදැද ඉන්නවා අර දාම්පිත වගේ චකබලස් ඇදින් අන්න ඒ වගේ ඇදැද ඉන්නවා ඉතින් ඒකට නොවෙන්න තමයි ඒ චින්තනීයත මම මේ කරුණ ටික පැහැදිලි කරේ මම මගේ අර්ථයක් දුන්නේ මම වාගේ අර්ථයක් දුන්නේ මං සොකී නිරුත්යක් දුන්නේ මං හිතන්නේ යමක් දුන්නේ ගලපඬ නෙමෙයි හිතන්නේ යමක් දුන්නේ අන්න ඒක හොඳට තේරුම් ගන්න ගලපඬ එපා ඔය කියපු කරුණ එක හිතන්න අසරයි ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් තිබුණා මේ ස්වාමීන් වහන්සේ විවාහාරිත්වය කියන්නේ විවාහ කරන කාරණාවත් එක්ක ස්වාමීන් වහන්සේ දැන් මේ පැවැත්ම සජීවීකරණය වෙලා තියෙනවා
තියෙනවනේ ස්වාමිනන්සේ අපිට අර්ථකථනෙ එන්නේ අර්ථය මොකක් හරි එකක අර්ථයක් ගත්ත හින්දානේ ස්වාමිනන්සේ එතකොට ඒකමනේ සංකල්පනාවක් මඤ්ඤණාවක් කියන්නේ ස්වාමිනන්සේ එතකොට ඒක හින්දානේ අපේ මේ මේ පැවැත්ම සජීවීකරණය වෙලා ඇත්ත වෙලා කියලා තියෙන්නේ ස්වාමිනන්සේ පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න. විවාහාරකත්වය කියන එකේ වචනේ තේරුම එකම නොවිච්ච නිසානේ අත ඇත්තරම එක වෙලා තියෙන්නේ. විවාහාරකත්වය කියන වචනේ තේරුම මොකද්ද? අන්නර සකස් මොකද්ද? අක්කේ සංජිනෝ සත්තා කියලා බුදුරණස් වෙනවා. එතකොට අපි විවාහාරකත්වය කියලා ලේබල් විතරයි කරන්නේ. විවාහාරකත්වය කියන අර්ථයක් තියෙනවනේ. ඒ මොකද්ද කියවිල්ල කියන එක? විවාහාරකත්වයක් නේ. ඇත්තක් නෙමෙයි. එතකොට අපි විවාහාරිකත්වයක් එක්ක නම් අපට අර හැම එකක්ම කතාව තියෙන. ඉතින් එහෙනම් ඒ කතාව ලැග් ගන්න බෑනේ විවාහාරිකත්වය කියලා කියනකොට. එහෙනම් විවාහාරිකත්වය නෙමෙයි ඇත්තක්. ඒ කියන්නේ යෙදීමක සිදුවීමක්මයි. ලැබීමක සිදුවීමක්මයි. සත්‍යක්මයි. විවාහාරිකත්වයක් නෙමෙයි. විවාහාරිකත්වයේ වචනේ ඒ කියන්නේ ඇත්තටම බුදුරණ සලුද්දයක් පෙන්වන්නේ නැහැ කියන්නේ ඒකයි. ඒ පෙන්නපු කරුණ තුලින්මයි මේක ඉස්මතු කළගන්නේ. ඉතින් එහෙනම් විවාහාරිකත්වය නයි ඉතින් විවාහාරිකත්වය ස්වාමිනා සේකයන් මම ඒ වචනේ අර්ථය වැරදියට පටහගෙන හිටියේ නේ ස්වාමිනා සේකයන් මම විවාහාරිකත්වය කියලා හිතාගෙන හිටියේ අපි භාෂාවෙන් අර්ථයක් ගන්න කාරණාව තමයි මම විවාහාරය කියලා හිතාගෙන හිටියේ ස්වාමිනා විවාහාරිකත්වය කියලා හිතාගෙන හිටියේ ස්වාමිනා එතකොට බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්ම කාරණාව අනුව ඒක අක්කේය ඒ කියන්නේ කියවිල්ලක් කියන අර්ථින් තමයි ඒක ගන්න ඕනේ නේද ස්වාමිනා ඔව් විවාහාරිකත්වය කියන අර්ථයක් නෙමෙයි විශේෂ අර්ථයක් නෙමෙයි අර්ථය කියන එක අර්ථයේ ඊතර වීමක් විතරයි. විවාහාරිකත්වයක් විතරයි. අනිත් ඒවා කියවිල්ලක් විතරයි. අර්ථයේ ඊතර විල්ලක් විතරයි. ඒ එතන පැහැදිලි ස්වාමීන් වහන්සේ මම අර වචනේ අර්ථය අරගෙන තිබුණේ මේ විවාහාරය කියන්නේ අපි දැන් ඔය මොකක් හරි දෙයකට කියන විවාහාරයක් තියෙනවනේ මේක මේකයි කියලා. අන්න ඒ වගේ විවාහාරයකින් තමයි මම මේ අර්ථය අරන් හිතේ ඒකින්ද තමයි මට මේ ගැටලු ආවේ මේ ඒක මඤ්ඤණාවක් නේද කියලා අහන්න හේතුනේ ඒකයි ස්වාමීන් වහන්සේ. සමන් කිව්ව දේ පැහැදිලි නම් නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඒ විවාහාරිකත්වය කියන වචනේ පදයේ තේරුම මං අරන් හිටියේ අපේ සමාජයේ අපි විවාහර කරනවා කියනවනේ යමකට අන්න ඒ අර්ථයෙන් තමයි අරන් හිටියේ සමන්. ඒකෙන්ද මට ඒ කියන්නේ කියවිල්ලක් කියලා නෙමෙයි මං ඒක අර්ථය අරගෙන හිටියේ සමන්. තේරුම් ගන්න. ඒක තමයි. විවාහාරිකත්වයෙන් ලැබෙන අර මේකේ තියෙන නිවිත්ත අනත්ත්‍යනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං නිවිත්තං නාම රූපස්මි දසච්ඡන්ති මඤ්ඤති කියන ගාතාවෙත් තියෙන. තංගගණන ඇත්තයි ඇත්තයි කියලානේ විවාහාරිකත්වය ඇත්තයි කියලා. විවාහාරිකත්වය විවාහාරිකත්වය. අක්කේ සංජිනව සත්ත අක්කේයන් අපරිඥා අක්කේ සංජිනව සත්ත අක්කේයස්සින් පතිත්තිත අක්කේයන් අපරිඥාත යෝගමායති මච්චුනාස එතන මේ කියවිල්ල ආයි කියවිල්ල කියන අලුත් දේවල් නෙමෙයි අලුත් අලුත් ආ දැන් ධර්මීය කියලා පංච උපාසකන්ද කියවිල්ල පටිසමුප්පාද කියවිල්ල ධාතු නෑ 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 ඒවා දුන්න විග්‍රහ කියවිල්ල කියන්නේ ඔක්කොම කියවිලි කියවිල්ල මේ කියවිල්ල අක්කේ සංජිනව සත්ත මේ කියවිල්ලේ මේ ඉන්න හඳුනා කියවිල්ලේ හඳුනා ගැනීම ඉන්න මෙන්න මේ අය කියවිල්ලේ හඳුනාගෙන ඉන්න අය කියවිල්ලටම රිංගගෙන කියවිල්ලෙම බැහැගෙන කියවිල්ලටම රිංගගෙන කියවිල්ලටම බැහැගෙන ඇත්තයි කියලා ඉන්නද මාර්යා වසඟේ කියනවා අපර මතක් වෙන්නේ කියවිල්ල කියන්නේ මේ ධර්මය කියලා අර ඉතින් ඒවත් කියවිලි තමයි ඒවත් වචනනේ ඔක්කොම කියවිලි ඉතින් ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ මොම් බින් සම්නම් සතරන් මේ දැන් ඔය මං කියපු ටික කෙනෙකුට ඕනම් හිතන්න පුළුවන් මම කිව්වේ ධර්මපරියාය කර්තපරියාය ඔය තව වෙන පැත්තකින් හිතන්න පුළුවන් මං අර්ථ ඉස්මතු කිරීමක් කරන්න දුන්නේ